ඊළඟට එතුමාට ලොකු වැදගත් කතාවක් කිව්වා මේ බැංකු සහ මූල්‍ය පද්ධතිය ස්ථාවර කරගන්න ඕනේ කියලා. ලොකු පීඩනයක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ නිසා අපි කොහොමද මේ බැංකු වලට තියෙන පීඩනේ අඩු කරලා මේවා නැවත ශක්තිමත් කරන්නේ? රාජ්‍ය බැංකු දෙක බැටකනවායි කියලා කිව්වා. එක පැත්තකින් ආර්ථික අර්බුදය නිසා අනිත් පැත්තේ රාජ්‍ය ආයතන වලට දීලා තියෙන ණය. එතුමා කියපු දේ පොඩක් අහන්න. ශ්‍රී ලංකා නෑලංසකට රුපියල් බිලියන 573යි. ලංවීමට රුපියල් බිලියන 418යි, පෙට්‍රෝලියම් එකට රුපියල් බිලියන 1460යි. එහෙම කියලා ඔහු කියන්නේ ජනතාව දුක් විඳිනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා කියලා මේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න. මේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් තියෙනවා. බොහෝ දේශපාලන කණ්ඩායම් මේකට එකපාර්ට් එකඟ වෙන එක නැහැ. නමුත් මං හිතන්නේ අපි මේකේ මූලික හේතුව අධ්‍යයනය කරන්න වෙනවා. හැබැයි ප්‍රතිව්‍යුහගත කරාට අපි මතක තියාගන්න ඕන එක දෙයක්. ඒ තමයි හොරකම හා දූෂණය නිසා රජය ගෙවනවා නම් වැඩිපුර තෙල් ලබා ගැනීමට, ගෑස් ලබා ගැනීමට, හරි, ඒක ඒ දූෂණය නිසා වැඩි වෙන මිල ජනතාවට පටවන්න බෑ. මම එක උදාහරණයක් දෙන්නම් ගරු මේ කතානායකතුමා. මේ අවුරුද්දේ ලංකා විදුලි බල මණ්ඩලය වියදම් කරනවා විදුලිය උත්පාදනය කරන්න, ජනනය කරන්න රුපියල් බිලියන, මේක හොඳට අහගන්න, රුපියල් බිලියන 900කට කිට්ටු වෙන ප්‍රමාණයක්. හැබැයි ඔවුන් ආදායම හැටියට බලාපොරොත්තු වෙන්නේ රුපියල් බිලියන 300ක විතර ප්‍රමාණයක්. එතකොට රුපියල් බිලියන 600ක විතර ප්‍රමාණයක් ඔවුන්ට පාඩුවක් වෙනවා. හැබැයි රුපියල් බිලියන 600 සංසන්දනය කරන්න මේ ආදායම් බදු පුද්ගලයන් මත, ආදායම් බදු ආයතන මත සහ වැට් එක, මේ සියලු දේ එකතු කරලා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන්නේ බදු ප්‍රමාණය කීයද දන්නවද? රුපියල් බිලියන 900යි. බලන්න එතකොට රුපියල් බිලියන 900ක් එතනින් ලබාගෙන 600ක් පාඩුණා. ඒක අපේ ජනතාව මත කොහොමද පටවන්නේ? විදුලි බිල වැඩි කරලා 100%කින් 200කින්. ඒක සාධාරණ නැහැ දිනේෂ් සමතුමා, ඒක සාධාරණ නැහැ. මොකද ඔවුන් විදුලි බලය ලබා ගැනීම සම්බන්ධයෙන් දූෂණය පිළිබඳව විශාල චෝදනා තියෙනවා. ඒව හොයන්න ඕන.